අද මම කියලා දෙන්න යන්නේ කොහොමද සමාජ අරගලයක් දිය කරලා දාන්නේ කියන කාරණාව. කොහොමද මේ ඉතිහාසය තුළ මිනිස්සු සමාජ අරගලේ නැත්තරම නැති වෙන්න දිය කරලා දැම්මේ? ඒ කාරණාව මම කියලා දෙන්න. ප්‍රධාන කාරණා විදි පහක් ගැන මේ ඉතිහාසයේ අපි දැකපු. ඇයි ඒක කියලා දෙන්නේ? ලංකාවේ මේ මොහොතේ මගේ ජීවිතේ මම දැකපු ලොකුම සමාජ අරගලේ පවතී. ඒතර සෑහෙන පිරිසක් අරගලයේ වෙනුවෙන් පෙනී හිටිනවා. නමුත් ඒ සෞර්ධිය දැනගන්න උනේ ඉතිහාසය තුළ කොහොමද සමාජ අරගල දිය කරලා දැම්මේ කියලා. නැත්තම් අරගලයේ දිය වෙනකන් කවුරුත් දන්නේ නැහැ. මේ දේශපාලනය කියන්නේ සෞර්ධියේ විද්‍යාවක්. වෘත්තීය චෙස් ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරන්න අඩමු ගාන හිත හැසිරෙන හැටිවත් අපිට දැනගන්න වෙනවා. අංක 1. ඒ වගේම දේශපාලනයේ අතිශය වැදගත් කාරණාවක් තමයි තමුන් විශ්වාස කරන යම්කිසි දේශපාලන මේ දර්ශනයකට විරුද්ධව නැගී එන තවත් දර්ශනයක් තිබුණොත් ඒ දිය කරලා දාන්න අවශ්‍යයි. ඒක දේශපාලනයේ අවශ්‍යතාවය. එහෙනම් අරගල දිය කිරීමයි. අරගල කිරීමටත් මේ කාරණා දෙකටම අරගල දිය කරන්නේ කොහොමද කියන කාරණාව අපි දකින්න ඕනේ. මොකද සෞර්ධියේ භූමියේ අරගලය දිය වෙලා යන්න පුළුවන්, නැති වෙලා යන්න පුළුවන්, මතකත් නැති වෙන්න පුළුවන්. නමුත් සැබෑ අරගලය තියෙන්නේ, සැබෑ ජනතා හිතවාදී අරගලය තියෙන්නේ හිස ඇතුලේ. ඒ සංකල්ප මත දිවෙන්න. එතකොට රටක් ජාතියක් විදිහට අපි සංකල්ප වල ලොකු අඩුපාඩුවකින් පසු වෙනවා. මං හිතනවා පෞද්ගලිකවම රටක් විදිහට අපිට ඉස්සරහට යන්න අතිශය බාධා වෙච්ච කාරණාවක් තමයි අපේ ජන සමූහය තුළ සංකල්පමය වශයෙන් තියෙන අඩුපාඩු. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම විශ්වාස කරනවා ඒ සංකල්පයන් ඇති කරොත් අපේ සමාජය පුළ රටක් විදියට ජාතියක් විදියට ඉස්සරහට යන්න ඒක අතිශය වැදගත් වේවි කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් ඉතාම කුඩා තල්ලුවක් තමයි මම දෙන්න උත්සාහ කරන්නේ. මේ අරගල දිය කිරීම සඳහා ලෝකයටත් අපිටත් ගොඩක් හුරුපුරුදු ක්‍රමය ගැන මුලින්ම කතා කරලා ඉන්න. මේ අරගලයන් ගොඩනැගෙනකොට සෑම විට මේ අරගලයන් තුළ නායකත්වයන් මතුවෙන. මේ නායකත්වය තමයි අරගලයට ගොඩක් වෙලාවට අරමුණ ස්පයන්. ඒ වගේ මේ අරගලයේ කරගෙන යෑම සඳහා අවශ්‍ය කරන සම්පත් එකතු කරලා ඒ ජනතාව ඒ දෙසට යොමු කරන්නේ. හරි වැදගත් අරගලයකට නායකත්වයක්. දැන් මේ ලෝකයේ ගොඩක් වෙලාවට ආණ්ඩුවලට, රෙජීම් වලට, ඒ වගේම මිලිටරි ජුන්ටා වලට විරුද්ධව අරගල ගොඩනැගෙන අවස්ථාවලදී ඒ රජේවල් උත්සාහ කරලා තියෙන ප්‍රචණ්ඩත්වය භාවිතා කරලා ඒ නායකත්වය මර්ධනය කරන්න. ප්‍රචණ්ඩත්වයෙන් නායකත්වය මර්ධනය කරන්න. එහෙම මර්ධනය කරලා ඒ අරගලය දිය කරලා දාන්න උත්සාහ කරලා තියෙනවා. සෞර්ධනය අපි කියන දෙක එක්කෙනෙක් මැරුණාම තව 10 දිනක් උපදිනවා කියලා නෑ. සෞර්ධන ඉතිහාසයේ නම් එහෙම වෙලා නෑ. මේ අප්‍රමාණ අරගල, සමාජ අරගල දිය කරලා තියෙනවා නායකයන් මැරීම තුලින්. හොඳම උදාහරණේ ඔයගලන්ටත් මතක ඇති මේ 2021 වසරේදී මේ ගිනියාවේ සිද්ධ වෙච්ච මහා මේ බියකරු විදිහට මේ දේශපාලන මර්ධනය. දැන් ගිනියාවේ 2015 පත්තුණා ඇල්ෆා කොණ්ඩේ කියලා ජනාධිපතිවරය, හරි අමුතුම කැරක්ටර් එක. මේ මිනිස්සු අවුරුදු 5ක් 2020 වගේ වෙනකන් ආණ්ඩුවේ ඉඳලා උත්සාහ කරා මේ කන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්න, ව්‍යවස්ථාව වෙනස් කරගන්න දිගින් දිගටම බලයේ ඉඳීම සඳහා. සාමාන්‍යයෙන් ඒ රටේ තියෙන්නේ දෙපාරක් තමයි මේ පත් වෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්. නැත් දිගටම ඉන්න ඕනේ කියලා මේක වෙනස් කරන්න කියලා. ඉතින් ලොකු ජනතා මතයක් ඒකට විරුද්ධව ආවා. විශේෂයෙන් මේ මිනිස්සයා ගොඩක් කරප්ට්. ඒ කියන්නේ හරිම දූෂිතයි. මේ ආණ්ඩුවතේ රෙජීමය සම්පූර්ණ දූෂිත නිසා. ඉතින් ලොකුවට ජනතාව එළියට බැස්සා, වීදි බහැලා ලොකු පරගලයක් කරා, එකපාරම රට වැහුවා. සේරම විරුද්ධවාදී ටික අදලා හිරේ දැම්මා. ගොඩක් මිනිස්සු හිරේ ඇතුළේදී ගහලා වද දීලා මැරුවා. අරගලේ දිය වෙලා කියා 2021 ඔගලන්ට මතකයි මේ මියන්මාර් අරගලේ අර මිලිටරි රෙජීමයක් මගින් අවුන් සාන් සුකි බලයෙන් පහ කරලා ඇල්ලුවා රට. මිනිස්සු කොච්චර එළියට බැස්සත් වෙඩි තිබ්බා, මිනිස්සු මැරුවා. දැන් අද ඒ රටේ සිවිල් යුද්ධ. දැන් සෝම් මේ ඉතියෝපියාව මිනිස්සු 1000 ගණනක් මැරුවා 2015. මට හොඳට මතක 1000-2000 මිනිස්සුන්ට වෙඩි තියලා, පාරේ වෙඩි තියලා අරන් ගිහිල්ලා ගිනි තිබ්බා. අරගලේ අදටත් මිනිස්සු ඉතාම අමාරුවෙන් මේ ඉතියෝපියාවේ ඉන්නේ. නමුත් අරගල නෑ මුකුත්. ඒ වගේම අපිට මතකයි 88-89 කාලේ මේ මාක්ස්වාදයේ මත පදනම් වූ
සමාජවාදයක් ලංකාවේ පාලන ක්‍රමයට ගේන්න ඕනේ කියන සිදුවුණු මේ සමාජ අරගල එක්තරා කොටස. කොහොමද නැති කරේ? ඒ ප්‍රධාන නායකයන්ව අල්ලලා ඝාතනය කරා. සෞර්ධේනි, අපි කැමති වුණත් නැති වුණත් ප්‍රචණ්ඩත්වය සහ නායක මර්ධනය කියලා කියන්නේ ඉතිහාසය තුළ ජනතා මූවමන්ට්ස් දිය කරපු ක්‍රමවේදයක්. ඒතර කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම නායකත්වයක් මතුවීම වහලා දාන්න ඕන ටික කාලෙකට. ඒක එක ක්‍රමවේදයක්. ඒ කියන්නේ ජනතා නායකත්වයක් එකපාර පේන්න දෙන්නේ නැහැ. අංක එක. අංක දෙක, ජනතාව ගොඩක් වෙලාවට නායකයා වටේම මේ ගොඩක් එකතු වෙන්න ඕන. හානියක් කරන්න බැරි විදිහට. ඒ වගේම අතිශය වැදගත් කාරණාවක් තමයි ඒ අරගලය පුළුවන් තරම් ඉක්මනට ජනතාවගේ මතවාදී ජනතාව තුලට ගෙනියන්න ඕන. බහුතර ජනතාවගේ ආශිර්වාදය ගන්න ඕන. එතකොට මර්ධනය ගොඩක් අපහසු වෙනවා. ඉතින් මේක අතිශය වැදගත් පළවෙනි ක්‍රමය. මේ කොහොමද අරගල දිය කරන්නේ කියලා අපි ඉතිහාසයේ විසින් අපිට කියලා දෙන්න. දැන් මේ අපි ඉතිහාසයේ නැවත නැවත පෙන්වා දුන් පරිදි මේ අරගලයන් බිය කිරීම සඳහා බහුලව භාවිතා කරපු තව ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියනවා ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා. හිතන්න යම්කිසි ජන අරගලයකට ජන සමූහයන්, විවිධ ජනතා ඐඩෙන්ටිටීස් තියෙන සමූහයන් කීප දෙනෙක් එකතු වෙනවා. විවිධ ජාතීන්, විවිධ ආගමිකයන්, විවිධ වයස්කාණ්ඩවල කට්ටිය, ඔය වගේ හිතන්නකො. එතකොට ඒ මර්ධනය සඳහා ක්‍රියාත්මක වෙන ආණ්ඩුව, ඒ කියන්නේ දිය කිරීම සඳහා ක්‍රියාත්මක වෙන කට්ටිය මොකද කරන්නේ? ඒ අරගලයේ ඉන්න විවිධ ජන සමූහයන් අතර අසමගිය ඇති වෙන පරිදි කැම්පේන් එකක් කරනවා. ඩිවයිඩ් ඇන්ඩ්. එතකොට ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා කියන්නේ බෙදීම මගින් අර සමූහයේ එකට එකතු වීම වළක්වනවා. හොඳම උදාහරණය මේ සඳහා ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවේ නිදහස් අරගලයේ 1957 දී මහා විශාල කැරල්ලක් මුළු ඉන්දියාව පුරාම පැතිරලා ගියා. මේ විශේෂයෙන්ම හින්දුන් සහ මුස්ලිම්වරු එකට එකතු වෙලා මේක කරේ, මේ මේ බ්‍රිටිෂ් රූල් එකට විරුද්ධව. ඒ අවුරුද්දේම ඉන්දියාව අරගෙන ආවා ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන මෙතඩ් එක. ඒගොල්ලන්ගේ ජනතාව පාලනය කිරීමට බ්‍රිතාන්‍ය කිරීටේ පාලනය කිරීමේ ක්‍රමවේදයක් විදිහට. මොකද කරේ? බ්‍රිතාන්‍ය ඔෆිෂර්ස්ට ගිහිල්ලා සල්ලි දුන්නා හින්දු අයට, මුස්ලිම් අයට විරුද්ධව කතා කරන්න. මුස්ලිම් අයට සල්ලි දුන්නා හින්දු අයට විරුද්ධව කතා කරන්න. අවුරුද්දක් ගියේ නෑ සෞර්ධීන්, අවුරුද්දක් ගියේ නෑ. මුස්ලිම් අයයි හින්දු අයයි ගහගන්න පටන් ගත්තා අරගලයේ දිය වෙලා. ඒක මේ ලංකාවෙත් තියෙනවා. 1815 ලංකාවේ නිදහස් අරගලයේ ආවනේ. ඕකේ යම්කිසි ඒක මර්ධනය වුණා. ඊට පස්සේ 1830 දී නැවත යම්කිසි කැළමීමක් ආවා. ඕගලන්ට මතකද 1833 දී අරගෙන ඉන්න කෝල් බ්‍රූක් කියලා විවස්ථාවක්. ඒ විවස්ථාව ඕගලන්ට මතකද? ඕගොල්ලෝ මේක ඉගෙනගෙන තියෙන ඉස්කෝල කාලේ ජන පදනම මත පදනම්බ තමයි මේ මේ පාර්ලිමේන්තුව කියන්නේ මේ මේ පාලනය සඳහා පුද්ගලයන් තීරුවේ. හැබැයි ජන පදනම මත, ඒ කියන්නේ ජාතීන් මත පදනම්ම පුද්ගලයන් තීරුවා. ඒ වගේ මේ පාලකයන් තෝරපු ක්‍රමවේදය මේ ජන අනුපාතයට සාපේක්ෂව නෙමෙයි කරේ. ඒතර සිංහලයන් වැඩිපුර ඉන්නවනම් වැඩිපුර රෙප්‍රසන්ටේෂන් එකක් දුන්නේ නැහැ සිංහලයන්ට. ප්‍රශ්නයක් ඇති කරා. ඒ වගේම ඕකේ තව ඊළඟට ගියා 1919 මැකලම් විවස්ථා සංශෝධන. නැවතත් මේ ජාතීන් මත පදනම්ව, කුලයන් මත පදනම්ව මේ ආණ්ඩුව සඳහා පුද්ගලයන් තීරුවා. අදටත් ලංකාවේ දෙදිරීමක් තියෙනවා ජාතීන් අතර. එතකොට ජන සමූහයන් එකට එකතු වෙනකොට උත්සාහ කරනවා නම් ඒ දිය කරන්න, ඒ ජන සමූහය තුළ ඉන්න විවිධ කාණ්ඩ වෙන්වෙන් වශයෙන් අරගෙන අයින් කරන විදියට. ඒ කියන්නේ තරුණයන්, වයසක අය, තරුණයන්ගේ අරගලය, එම නැත්තම් මේ සිංහල, දෙමළ, මුස්ලිම් මේ විදිහට වෙනස්කම් කරන්න උත්සාහ කරනකොට අන්න ඒ විදිහට ඒ ජාතීන් අතර අතිශය ඒ දාසීන් අතර මේ බෙදීමක් ඇති කරලා ඒ මගින් සම්පූර්ණ පාලනය නැතු කර ගැනීම ඉතිහාසය තුළ ජන අරගල දිය කිරීම සඳහා භාවිතා කරපු ක්‍රමවේදයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. මේ ජන අරගලයන් දිය කිරීම සඳහා පාවිච්චි කරපු තව හරි ක්‍රමවේදයක් තියෙනවා, හරි සුවිශේෂ ක්‍රමවේදයක්. ඒක තමයි මේ ජන අරගලයේ කරන්නන් හෝ එහෙම ජන අරගලයේ ඉන්න ප්‍රධානීන් මත මේ පබ්ලික් ඉමේජ් එක, ඒ කියන්නේ පොදු ජනතාවගේ මතය ටිකක් මේ අඩු කරලා දාන, ඒ කියන්නේ මේ දුර්වල මතයකට කියනවා. හොඳම උදාහරණය තමයි දැන් ඔයගලන්ට මතකද මේ වියට්නාම් එකට ඇමරිකාව සහභාගී වුණාන් පස්සේ
යුද්ධයක් විදිහට ලොකු ජන අරගලයක් අපි කියනවා මේ හිපි මූවමන්ට් කියලා. ඒ කියන්නේ මේ තරුණය ගොඩාක් පාරට බැස්සා. ඒකට විරුද්ධව වියට්නාම් යුද්ධයට විරුද්ධව. සා මේ වගේ යුද්ධවලට පැටලීමෙන් ජනතාව ඇමරිකන් ජනතාව අයින් කරන්න ඕනේ කියලා. ඒ කාලේ හිටියේ නික්සන් කියලා ජනාධිපති. එතුමා දිගින් දිගටම ඒ මාධ්‍ය භාවිතා කරලා කිව්වේ මේක මේ තරුණයන් මේ තමයි මේ වැඩේ කරන්නේ. හරි මේ තරුණයෝ මේ ඒක ගොඩක්ම හිපි මූවමන්ට් එකේ තිබුණු කාරණාව තමයි ඒගොල්ලෝ ඉතින් බොහොම සංගීතයෙන් යුතුව ඒ වගේම මද්‍රව්‍ය භාවිතය ඒ වගේම සමාජයේ බොහොම මේ ලිබරල් ආකාරයේ ක්‍රමවේද බොහොම නිදහසේ සිදුවුණු අරගලයක්. ඉතින් මේක ගොඩක් මේ නික්සන් ජනාධිපතිතුමා එයාගේ මාධ්‍ය භාවිතා කරලා මේ ජනතා මතයේ ගොඩක් මේගොල්ලන්ට විරුද්ධව හැදුවා. මේ නොමග ගිය මේ ළමයි ටිකක් මේක නිකන් රස්තියාදුකාරයෝ ටිකක් මේ කියනයි අපිට අහන්න ඕනේ නැහැ කියලා. තේරුණාද? ඉතින් මේක එක ක්‍රමයි. ඒ වගේම උගලන්ට මතකයි 71 මේ ලංකාවේ උදාහරණයක් ගත්තොත් 71 දී කැරල්ලක් සිද්ධ වුණා. ඒකත් මේ විශේෂයෙන්ම මාක්ස්වාදයේ මත පදරම්භ මේ සමාජවාදයේ ලංකාවේ ක්‍රමවේදයට අරන් එන්න ඕන කියලා යම්කිසි අවිගත් ක්‍රමවේදයකට අරගෙන. ඉතින් ඒකෙදි ඒ කාලෙදි ඒ මූවමන්ට් එක හැඳින්වුවේ නොමග ගිය දරුවන්. හරි? ඒ එලෙස තමයි හැඳින්වුවේ. ඒ කියන්නේ මේ ජන පුළුවන් තරම් උත්සාහ කරනවා කොහොමද මේ ජනතාව මේ මූවමන්ට් එකේ එහෙම නැත්නම් මේ සමාජ අරගලයේ යෙදෙන යම්කිසි ජන කොටසක් ඉන්නවා නම් ඒ ජන කොටස මේ සාමාන්‍ය සියලු ජන කොටසකට වඩා වෙනස් පුද්ගලයන් බව හැඟවීම. ඒක ජන අරගල දිය කරලා දැවීමේ එක ක්‍රමයක්. ඒ වගේම මේ කාරණාව මේ ඒ හුදු ජනතා මත විතරක් නෙමෙයි ඒ අරගලේ නායකයන් වෙතත් යෙදෙන අවස්ථා තියෙනවා. දැන් හොඳම උදාහරණය තමයි අපි දන්න ඇමරිකන් සිවිල් රයිට් මූවමන්ට් එක ලීඩ් කරේ මාටින් ලූතර් කිං. FBI එකේ කට්ටිය කොහොම හරි මේ මාටින් ලූතරින්ගේ තිබුණු යම්කිසි මේ සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා සහ මේ අනිත් කාන්තාවන් තමක තිබුණු සමතා කීපයක් අල්ලගෙන මේ ලිංගික ඒ මාටින් ලූතරගෙන්ගේ ලිංගික ක්‍රියාකාරකම් ගැන මේ පබ්ලිසිටි එක ලොකුවට දුන්න මාධ්‍ය හරහා. ඉතින් අර ඇයි එහෙම කරන්නේ ඒ නායකයානේ නායකයා පිළිබඳ පබ්ලික් මතය ජනතා පොදු ජනතා මතය මේ එයාට ඉරීව හදන්න මේ හරි අමුතු මිනිස්සෙක් මේක කරන්නේ මේක නිකන් මේ මිනිස්සයාටවත් ක්වොලිටියක් නැතුව කොහොමද මේක කරන්නේ අන්න ඒ වගේ මේ ඒ කියන්නේ නායකයන් අරබයා ඒ වගේම ඒ ජන කොටස අරබයා ඒ කියන්නේ පොදු ජනතාවගෙන් ඒ අය වින් කරලා ගැනීමේ මාධ්‍ය ක්‍රියාවලියක් එහෙම නැත්නම් පොදු ක්‍රියාවලියක් අනුගමනය කිරීම තුලින් මේ ඉතිහාසය තුළ මේ ක්‍රියා දිය කරලා දාන්න මේ මූවමන්ට්ස් දිය කරලා දාන්න මිනිස්සු කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකත් බොහොම පරිස්සම් වෙති පුළුවන් තරම් ඉක්මනට අරගලයේ සමාජගත කිරීම තුලින් තමයි ඒ වගේ කටයුතු. ඒ වගේම හොඳ ට්‍රාන්ස්පේරන්සි එකක් ඒ හැමතිස්සෙම ඒ ඇතුලේ සිදුවෙන කමියුනිකේෂන්ස් ඒ කියන්නේ අරගලය තුළ සිදුවෙන සෑම දෙයක්ම පුළුවන් තරම් ඉක්මනට ජනතාවට ළඟා කිරීම තුලින් මේක යම් තාක් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. මේ ඉතිහාසයේ තුල ජන අරගලයන් දිය කිරීම සඳහා භාවිතා කරපු තව ක්‍රමයක් කියලා දෙන්නවා. ඒක තමයි මේ ජනතා අරගලයකට අවශ්‍ය වෙන සම්පත්. කියන්නේ මිනිස්සු එකතු වෙයි. මිනිස්සු ඕනේ මුලින්ම. ඊට පස්සේ මිනිස්සු යම්කිසි තැනකට එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මිනිස්සු අතර සම්බන්ධතා ඒගොල්ලෝ කතා බහ කිරීම සඳහා මේ සංනිවේදනයේට හැකියාවක් තියෙනවා. ඒ වගේම ජන අරගල වලට මුදල් එහෙම නැත්නම් මූල්‍යමය අවශ්‍යතා ආහාර පාන ජලය ඒව තියෙනවා. සෞරදීනේ මේ ඉතිහාසය තුළ මේ ජන අරගලයකට අවශ්‍ය වෙන සම්පත් හිඟ කිරීම තුලින් මේ ඉතිහාසයේ ජන අරගල දිය කරන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මේකේ මූලිකම ගොඩක්ම මේ දවස්වල පාරවදින එකක් තමයි ප්‍රධාන වශයෙන් මිනිස්සු කතා කිරීම බාධා කිරීම. දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය බහුල වශයෙන් මේ භාවිතා වෙනවා මේ ජන අරගල සංවිධානය කිරීම තුළ. ඒ වගේම ගොඩක් වෙලාවට ජන අරගලයක් සිදුවෙන අවස්ථාවක සිදුවෙන එකක් තමයි ඒ රජයේ විසින් යම්කිසි මාධ්‍ය ආයතනයන් භාවිතා කරනවා නම් ඒගොල්ලෝ අපි කියන ප්‍රොපගැන්ඩා. දැන් මේ ප්‍රොපගැන්ඩා එකදී සිද්ධ වෙන්නේ දිගින් දිගටම ජනතාවගේ මතයට වඩා වෙනස් මතයක් මේ අර මාධ්‍ය හරහා නිකුත් කරනවා. ඉතින් ඒ සඳහා විරුද්ධව ගොඩනැගෙන ජනාරගලයේදී ඒ සඳහා මේ රජයේ ප්‍රොපගැන්ඩා වලට විරුද්ධව ගොඩනැගෙන කාරණාවක් තමයි අපි කියනවා මේ සමාජ මාධ්‍ය වලින් ගොඩනැගෙන. ඉතින් සමාජ මාධ්‍ය බ්ලොක් කිරීම තුලින් ඒ කියන්නේ ඒකට ඇක්සස් කිරීම සඳහා මේ අවස්ථාවන් අඩු කිරීම තුලින් ගොඩාක් රටවල් උත්සාහ කරනවා ඒ සඳහා. මියන්මාරයේ හොඳ උදාහරණයක් මාස ගණන් බ්ලොක් කරලා තිබුණා මිනිස්සුන්ට එකතු වෙන්න බැරි වෙන්න. බ්‍රසීලිය, ඉක්වදෝරය, ඊට පස්සේ වෙනසියුලාව,
මේ ඒ වගේම ලංකාවත් යම් කිසිම ආකාරයකට මේ වගේ සමාජවාද්‍ය අවහිර කිරීම සඳහා නූතන උදාහරණ ඒක එක ක්‍රමයක්. ඒ වගේම මේ සංනිවේදින්නේ ඔබට ගිල මිනිස්සු සහ ඒ අවශ්‍ය කරන සම්පත් නැති කිරීම සඳහා ගොඩක් මේ ඒ ජන අරගල දියාරු කරන්න දිය කරන්න කැමැතිය කටයුතු කරලා තියෙනවා. හොඳම උදාහරණයක් තමයි ඇමරිකාවේ මේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා සමාජවාදී පැතිරි කමියුනිසම් සඳහා ලොකු මූවමන්ට් එකක් මේ ඇමරිකාව තුළ තිබුණා. එතකොට මේ ඒකට විරුද්ධව ඇමරිකන් රජය විසින් ලොකු අරගලයක් ගෙනිච්චා. ඒක මාධ්‍ය හරහාගේ ඒගොල්ල කරපු දෙයක් තමයි විශේෂයෙන්ම මේ කමියුනිසම් මත ඒ කියන්නේ සමාජවාදී මත දරපු කට්ටිය ආණ්ඩුව හිටපු අය මේ මේගොල්ලන්ව අඳුරගෙන FBI එක හරහා ඒගොල්ලන්ව දේශද්‍රෝහීන් විදිහට අඳුරගෙන රජෙන් මේ ආණ්ඩුවෙන් මේ පහ කරා සමහර අය හිරගත කරා. මේකට කියනවා මැකාති මෙතඩ් කියලා. ඒ කියන්නේ මේ මැකාති කියලා කියන්නේ සෙනෙට් කෙනෙක්. මෙයා තමයි මේ ක්‍රමය අරගෙන ආව කියලා කියන්නේ මේ මිනිස්සුන්ව මේ දේශද්‍රෝහීන් එහෙම නැත්නම් ඔත්තුකාරයන් විදියට මිනිස්සු දහස් ගාණක් මේ අර ඒගොල්ලන්ට මතයක් තියෙනවා. ඒගොල්ලෝ හිතන සමාජවාදී හොඳයි කියලා. ඒ මතය තිබුණු පමණින් ඒගොල්ලන්ව අයින් කරලා ගත්තා. ලංකාවේ තොඳ උදාහරණයක් තියෙනවා. ඔබලන්ට මාසකට මේ ජූලි වර්ජනය කියලා එකක් තිබුණා. දැන් විශේෂයෙන්ම මේ මැතිනිගේ ආණ්ඩුවෙන් පස්සේ ආර්ථිකය විවෘත කරා. ආර්ථිකය විවෘත කරාත් එක්කම ගොඩාක් භාණ්ඩ අපේ වෙළඳ පොළට ආවා. නමුත් ඊට සාපේක්ෂව මේ අපේ මේ ලංකාව තුළ තිබුණු මේ වැටුප් වැඩි වුණේ නැහැ. ඉතින් ඒක සඳහා ලොකු අරගලයක් කියා මේ ජූලි වර්ජනය කියලා. දැන් මේ ජූලි වර්ජනය පටන් ගත්තේ ඇත්තටම මේ ස්ට්‍රයික් කිරීම තුළින්. ඊට පස්සේ බහුතරයක් ජනතාව පාරට ආවා. ඒ වගේම ගොඩක් රජයේ ආයතන ස්ට්‍රයික් එකට එකතු වුණා. ඉතින් ඒ කාලේ හිටපු ආණ්ඩුව ගත්ත තීරණයක් තමයි මේ දිනේට කලින් ආයෙ නැත්නම් ඕගොල්ලන්ගේ රස්සාව ඉවරයි කියලා. ඒ වගේ ගොඩාක් අයගේ රස්සා නැති කරා. ඒ වගේම දීර්ඝ කාලයක් දැන් එහෙම සම්බන්ධ වෙච්ච ජූලි වර්ජනයට සම්බන්ධ වෙච්ච අයගේ රැකියාව සඳහා බලපෑම් සිද්ධ වුණා කියලා කියන. ඉතින් කොහොමද මේ විශේෂයෙන්ම ජනතාව ඒ සඳහා ඇතිවන ජනතා මතය සහ ජනතා සහභාගීත්වය අඩු කිරීම සඳහා ඒ වගේම ඊට ලැබෙන සම්පත් ඒ වගේම කතා බහ කිරීම සඳහා අවශ්‍ය වෙන ඒ කමියුනිකේෂන් දුර්වල කිරීම සඳහා ඒ වගේම ඒ ජනතා එකතුවට බාධා කිරීම වලයි. කියන්නේ දැන් අද ප්‍රොටෙස්ට් එකක් තියලා දැල්ලවනක් මේ ඉක්මනට දානවා මේ ආදිස නීති එහෙම නැත්නම් ඇඳිර නීති. එහෙම දැනුනේ ජනතාවට එකතු වෙන්න බෑ. ඒතර ඒ ආකාරයට ජනතා අරගල මර්ධනය කරලා තියෙනවා ඉතිහාසය තුළ. එතකොට ඒ අරගල කරන්න විශේෂයෙන්ම ඒ වගේ කාරණා ගැන බොහොම සැලකිලිමත් වීම අවශ්‍යයි. මේ ජන අරගලයන් දිහාරු කරන්න දිශ කරලා දාන්න භාවිතා කරපු තව හරි සුවිශේෂ ක්‍රමයක් තියෙනවා. ඒකම අන්තිම ක්‍රමයේ විදිහට කියලා දෙන්න. ඒ තමයි මේ ජන අරගලයන් සිදු වෙනකොට ඒ ආණ්ඩු විසින් කටයුතු කරලා තියෙනවා ඒ ජන අරගලයන් තුළට තමුන්ගේ නියෝජිතයන් යවනවා හිමි කරගෙන යනකොට මේ ඒ නියෝජිතයන් ඒ නායකත්ව මේ මණ්ඩලයට එහෙම නැත්නම් ඒ ජන අරගලයේ ඉන්න අය අතරට යවනවා. යවල මොකද කරන්නේ ඒ කට්ටිය අතර ભેද වින්න වීම ඇති කර. ඒකට හොඳම උදාහරණය තමයි විශේෂයෙන්ම ඇමරිකාවේ FBI ආයතන. ඔයගොල්ලෝ දන්නවා Federal Bureau of Investigations කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන අතිසුවිශේෂී ආයතනයක්. මේ ඒ රට ඇතුලේ සිදුවෙන කටයුතු පිළිබඳ ආරක්ෂක කටයුතු පිළිබඳ ලොකු responsibility එකක් තියෙනවා. දැන් ඔය 1950න් පස්සේ ඇමරිකාව තුළ සමාජවාදී ඇති වෙන්න ඕනි කියලා ලොකු කතාබහක් ආවා. ඒක සඳහා ලොකු පෙළඹවීමක් විශේෂයෙන් මේ ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ සෑහෙන කොටසකින් ආවා. මේ ධනවාදයට විරුද්ධව සමාජවාදී ක්‍රමයක් ගේන්න අවශ්‍යයි කියලා. මේක අතිශය මේ ක්‍රියාශීලී වගේම ඒ වගේම බොහොම උපක්‍රමශීලී විදියට ඇමරිකානු මේ පාලනය විසින් මර්ධනය කරා. ඒගොල්ලෝ කරපු දෙයක් තමයි මේ FBI ඒජන්ට්ස්ලා ඒ ලෙෆ්ට්-වින් සොසයිටි එහෙම නැත්නම් ඒ අපි කියනවා මේ සමාජවාදී කණ්ඩායම් අතරට පත් කරනවා. දැන් හොඳම උදාහරණයක් තමයි ඔය මේ ස්ටුඩන්ට්ස් ෆෝ ඩිමොක්‍රසික් සොසයිටි කියලා සොසයිටි එකක් තිබුණා ගොඩක් ප්‍රසිද්ධ ඒ කාලේ. මේ ගොඩක් ශිෂ්‍යෝ එකතු වෙලා මේකට මොකද කරේ FBI ඒජන්ට්ස්ලා ඇතුළට රිග් ගත්තා. පස්සේ මොකද කරන්නේ මේගොල්ලෝ නායකත්ව අරගලයක් ඇති කරනවා. කියන්නේ මිනිස්සු කොටවනවා, ප්‍රශ්න ඇති කරනවා, මිනිස්සු මේ ඩිවයිඩ් කිරීම සඳහා කටයුතු කරනවා.
ඊළඟට ඔය කමියුනිස්ට් පාර්ටි එකක් තිබුණා මට දැන් ඒක හරියටම නම් මතක නැහැ. ඒකේ පුද්ගලයෙක් වල්ලල ඔයගොල්ලෝ දන්නවද එක අවස්ථාවක FBI ඒජන්ට්ස්ලා එයාගේ ජැකට් එක ඇතුළට ඒ FBI කාර්යය හදපු මේ බොරු ලේඛන සාක්කුවට පුරවලා අනිත් අයට අහුවෙන පරිදි තිබ්බා. එතකොට මොකද උනේ, මේ මිනිස්සයා එතකොට අර මිනිස්සයා අල්ලගත්තා, අල්ලගෙන මේ චෝදනා කරා, මෙයා මේ ආණ්ඩුවට පක්ෂපාතී කෙනෙක් කියලා ඒ විදිහට දෙකඩ කරා. ඒ වගේ උත්සාහ. ඊළඟට ඔය ඇමරිකන් සිවිල් රයිට් මූවමෙන්ට්ස් වලින් ඒකෙත් හොඳම උදාහරණයක් තියෙනවා. ඔය ඇමරිකන් සිවිල් රයිට් මූවමෙන්ට් එක කියන්නේ මාර්ටින් ලූතර් කින් ප්‍රධානත්වයේ ගත්තු ඒ මූවමෙන්ට් එක ඇතුළේ විවිධ කණ්ඩායම් බිහි වුණා. ඔය බ්ලැක් පැන්තර්ස් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ විශ්වාස කරපු දෙයක් තමයි මේ අපිව මේ අපේ කළු සම නිසා අපිව මේ අපිව ඩිස්ක්‍රිමිනේට් කරනවා නෙමෙයි, අපිව කොන් කරනවා නම් අපි ඒකට මේ ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ප්‍රචණ්ඩත්වය හරි භාවිතා කරලා මේ ඒකට විරුද්ධ වෙනවා කියලා කණ්ඩායම් බ්ලැක් පැන්තර්ස් කියලා. මේ කණ්ඩායම ඇතුළට අර මේ FBI අය ගියා. අන්තිමට මොකද කරේ, ඒ කණ්ඩායමේ නායකය දෙන්නෙක් අතර ලොකු අරගලයක් ඇති කරලා මොකද කරේ, මේ කණ්ඩායම් විදිර කරලා දැම්. ඉතින් ඔය වගේ ක්‍රමවේදයක් බහුතරව භාවිතා කරලා මම කලිනුත් කිව්වා, විශේෂයෙන්ම ජන අරගල සඳහා නායකත්වය අතිශය වැදගත්. එතන නායකත්වය අතර ඊර්ෂ්‍යා මතුවෙන විදිහට, තරහව සැකය මතුවෙන විදිහට කටයුතු කිරීම තුළින් ජන අරගල ඉතිහාසය තුළ දිය කළා දාලා තියෙනවා. ඉතාම වැදගත් කාරණාවක් මතු කරලා මේ වීඩියෝ එක අවසන් කරන්න. ඉතාම වැදගත් කාරණාවක් තමයි අරගල කරුවන්ට විශේෂයෙන්ම ඒගොල්ලෝ තීරුම් ගන්න ඕනේ තමුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ විසින් ක්‍රියා කරන සිදු කරන ක්‍රියාකාරකම් කොහොමද. මේ ආකාර පහ ඇතුළත අරගලයේ දිය කිරීම සඳහා හේතු වෙන්නේ, එහෙම නැත්නම් අනාගතයේ ඒක හේතු වෙන්න පුළුවන්. ඒතර යම් කිසි සාකච්ඡාවකට කෙනෙක් එන්න තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ ප්‍රතිවිරුද්ධ මේ මතවේද කොහොමද ගොඩනැගෙන්නේ, එහෙම නැත්නම් මේ ඒ ප්‍රතිවිරුද්ධ රිසෝර්සස්, එහෙම නැත්නම් සම්පත් කොහොමද ගොඩනැගෙන්නේ, මොන ආකාරයේ ක්‍රමවේදයකට එන්න පුළුවන්ද කියන කාරණාව බොහොම ගැඹුරින් විග්‍රහ කිරීම තුළින් මේ අරගලයන් මේ දිය කිරීම හැරීම සඳහා ඇති ඉන්න බලවේගවල ක්‍රමවේදයන් අඳුර ගැනීමටත් ඒවා මේ පාලනය කිරීමටත් හැකියාව තියෙනවා. එතන අරගල දිය කිරීමට ලෑස්ති වෙන අය තීරණ ගන්න ඕනේ කුමන අවස්ථාවලද මේ අරගලය තුළ තියෙන වීක් පොයින්ට්ස් මොනවද, ඒ කියන්නේ මේ තියෙන දුර්වලතා මොනවද, ඒ දුර්වලතා මත පදනම්ව ඒ කටයුත්ත අඩාල කිරීම සඳහා මේ ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඉතිහාසයේ අඩුම වශයෙන් අපිට පෙන්වලා තියෙන කාරණාව. ඉතින් මම හිතනවා මේ කාරණාව ඔයගොල්ලන්ට මේ සංකල්ප ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා මම අර කලින් කිව්ව කාරණාව. විශේෂයෙන්ම සැබෑ අරගලයේ තියෙන්නේ අපි හිස ඇතුලේ. එහෙනම් මේ සංකල්ප වලින් අපි පෝෂණයට ලක් වුණොත් අපිට රටක් විදියට, ජාතියක් විදියට සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්. සිදුවෙන දේශපාලන කාරණා අපිට නිවැරදිව තීරුම් ගැනීමට හැකියාව. ඉතින් මම ආරාධනා කරනවා මේක එක පැත්තකට සිදුවන සාකච්ඡාවකට වඩා ඕගොල්ලන්ගේ මතයන් කියන්න, ඕගොල්ලන්ට අදහස් දෙනවා විවිධ මීට වඩා වෙනස් වූ ආකාරවලින් අරගල මර්ධනය කරපු ආකාර, එහෙම නැත්නම් මේකට හොඳ උදාහරණ තියෙනවනම් මට දැන් මට මතක තිබුණු කීපයක් මං කිව්වේ, එහෙම නෙමෙයි තව මේ විවිධ අවස්ථාවලට උදාහරණ තියෙනවනම් පල්ලෙහා කමෙන්ට් කරලා ඒකට අදහස් දක්වන්න. එතකොට මේක ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති සෞර්ධයන්, අදහස් දරගන්න කැමති සෞර්ධයන් ඒකත් සමගත් එකතු වෙවි. ඉතින් බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට. අපි මේ වගේ වීඩියෝ එකකින් නැවතත් ඉදිරියට හම්බ වෙමු.